දැන් කොහොමද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප 55000ට ගෙනාවේ? ජීවන වියදම් දීමනාව 25000 දක්වා අඛණ්ඩව අවුරුදු 3ක් ගෙවන්නේ කොහොමද? රාජ්‍ය සේවක වැටුප 125යි මූලික වැටුප 75යි වැඩි කරන්නේ කෙසේද කියලා මම ඒකට උත්තරයක් දෙන්න කැමතියි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වර්ෂයේ 2024 පුරෝකතනය කරපු දලදේශීය නිෂ්පාදනයේ වාර්ෂික වර්ධන වේගය 3%. නමුත් මේ කෘෂිකර්මයේ කර්මාන්ත සේවා අංශවල ඇතිවෙච්ච මේ වර්ෂයේ පිපිදීම වැඩිවීම නිසා මේ කාර්තුවල වාර්තා කළ තියෙනවා ආර්ථිකයේ වර්ධන වේගය 5%. වර්ෂයේ අවසාන වෙනකොට ඉතුරු මාස 4 ගියාම 4.5 6ක් 7ක් 8ක් හෝ 5ක් වෙනවා. එවිට 3යි කිව්වහම වර්ධන වේගය ජාතික නිෂ්පාදනයේ වැඩි වෙනවට වඩා 5යි කිව්වහම ජාතික නිෂ්පාදනයේ වැඩිවීමේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ඇතිවන ස්පේස් එක තුල රටේ මේ තියෙන බදු මේ ප්‍රමේයයෙන් තිබියදීත් විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව ආණ්ඩුවට තියෙනවා. ඒයින් කොටසක් තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතාවය අඩු කළ වැටුප් වැඩි කරන්න පාවිච්චි කළා තියෙන්නේ. ඒ නිසා රජය වශයෙන් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතා වැදගත් ජාතික න්‍යාය පත්‍රයක් ජාතික ප්‍රතිපත්තියක් මේ ගරු සභාවේදී ආර්ථික පරිවර්තන පනත කියලා පනතකට පරිවර්තනය කළා තියෙනවා. ඒක අපි නීතියක් ලෙස මේ පාර්ලිමේන්තුවේ සම්මත කළා තියෙනවා. ඒ නිසා මේ ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනා රටට දියුරලා ප්‍රකාශ කළේ නැත්තම් මේ පනත් වලට අනුව මේ ජාත්‍යන්තර ගිවිසුම් වලට අනුව ගරු කරමින් මේ රට එලෙසින්ම කරනවා කියලා රනිල් වික්‍රමසිංහ ගිය මගම පමණයි යන්නේ කියන සාතිකේ දුන්න නැත්තම් ලංකාවේ අත්අඩා බැලීමක් හරි වැරදීමක් හරි වෙලා ආණ්ඩු වෙනසක් වුණොත් ඒ ආණ්ඩුවට වැඩිම ආයුෂ තියෙන්නේ මාසෙයි.